Take off. ටෙක්වල්ට ආස කරනව අදත් පිළිගන්නවා ටෙක් 50 අපේ චැනල් එකට. ශ්‍රී ලංකාවේ ඩිජිටල් ටීවී එහෙම නැත්නම් ලංකාවේ නම් පේඩ් ගෙවල බලන ටීවී වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි ඩිෂ් එකකින් සිග්නල් අරන් ටීවී එක බලන එක. උදාහරණයක් විදිහට ඩයලොග් ටීවී, ඩිෂ් ටීවී වගේ ටීවී වර්ග. ඒ කියන්නේ ඇන්ටනා වර්ග. අනික් ක්‍රමය තමයි කේබල් ටීවී. ඒ කියන්නේ ඇන්ටනාව කේබල් එක කරා තමයි එන්නේ. ඉතින් මේ කේබල් ටීවී ප්‍රධාන වශයෙන්ම ලංකාවේ හිමිකාරීත්වය තියෙන්නේ ශ්‍රී ලංකා ටෙලිකොම් එකට. ඉතින් ඒගොල්ලෝ ඒ ටීවී වර්ගය ලබා දෙන්නේ පියෝ ටීවී නමින්. ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ මේ පියෝ ටීවී එක ගැන. ඉතින් මේ පියෝ ටීවී එක ගැන user review එකක් තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් මේ ගැන කතා කරන කෙනෙක් ඔයා තාමත් අපේ channel එක subscribe කරපු නැති කෙනෙක් නම් ඉක්මනට බලලා තියෙන අතපට subscribe button එක click කරලා bell icon එක click කරන්න. එතකොට ඔයාට පුළුවන් ඉස්සරහටත් වීඩියෝ එක දාපු ගමන් notification එකක් එන්න ගන්න. ඉතින් පියෝ ටීවී නැත්නම් ඕනම ටීවී එකක්. පාරණ ටීවී එකක්. ඉතින් අනිත් ඒවා වගේ අපිට මේක තනියෙන් හයි කරන්න බෑ. අපිට අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා ටෙලිකොම් එකට කෝල් කරලා මේක අපි ගත්තට පස්සේ ඒගොල්ලෝ ඇවිල්ලා තමයි හයි කරන්නේ. මොකද මේක ටෙලිෆෝන් ලයින් එකත් එක්ක තමයි එන්නේ. ඉතින් අපිට මේක හයි සෙටප් කරගන්න බෑ. ඉතින් ඒගොල්ලන්ට කෝල් කරාම සතියක් වගේ ඇතුළත ඇවිල්ලා මේක හයි කරනවා. ඉතින් මේක සෙටප් කරලා ඉවරනම අපිට හම්බෙනවා බොක්සස් දෙකක්. එකක එන්නේ රවුටර් එක, අනිත් එකේ එන්නේ පියෝ ටීවී එක. ඒ වගේම රිමෝට් එක හම්බෙනවා අපිට. ඉතින් මේගොල්ලෝ ආවට පස්සේ ඔක්කොම සෙටප් කරලා දීලා තමයි යන්නේ. ඉතින් ඒ නිසා අපිට සෙටප් කරන්න මහන්සි වෙන්න දෙයක් නැහැ. ඉතින් මේ රවුටර් එකට ඔයාලා ඕනනම් ඉන්ටර්නෙට් ගන්න පුළුවන්. ඉතින් මම නම් පියෝ ටීවී එකේ ඒ කියන්නේ ශ්‍රී ලංකා ටෙලිකොම් එකේ SLT ඉන්ටර්නෙට් එක නෙමෙයි පාවිච්චි කරන්නේ. ඉතින් ඒ නිසා මගේ රවුටර් එකේ ඉන්ටර්නෙට් එකක් ලැබෙන්නේ නැහැ. කොහොමනම් ඔයාලට ඉන්ටර්නෙට් ලබා ගන්න පුළුවන්. කෙලිම පියෝ ටීවී මොඩෙම් එකට නෙමෙයි යන්නේ. රවුටර් එක හරහා තමයි අපිට පියෝ ටීවී එකට සිග්නල් එක ලැබෙන්නේ. පියෝ ටීවී එකට ලැබෙන සිග්නල් ටීවී එකට යන්නේ HDMI පෝට් එකක් හරහා. ඉතින් HDMI ගැන ඔයාට දැනගන්න ඕන නම් මම HDMI ගැන වීඩියෝ එකක් කරා. මම පල්ලෙ ඩිස්ක්‍රිප්ෂන් එකේ HDMI ගැන කරපු වීඩියෝ එකේ link එක දාන්නම්. ඉතින් මේක කේබල් එක කරා හෙන්න නිසා හැම channel එකෙම full signal ලැබෙනවා. ඉතින් මේ PO TV එක ගන්න එකේ එක වාසියක් තමයි ඒක. මොකද ඔයා dialog TV වගේ නම් පාවිච්චි කරන්නේ හැම signal එකක්ම full එන්නේ නැහැ. මොකද මම කලින් dialog TV එකක් පාවිච්චි කරපු නිසා ඒක දන්නවා. ඉතින් මේ PO TV එක පාවිච්චි කරන එකේ ලොකු වාසියක් තමයි ඒක. අනිත් එක තමයි මේ PO TV එකේ තියෙන වැදගත්ම දේ තමයි ඔයගොල්ලෝ දන්නවනේ rewind කරන්න පුළුවන් වෙන්නේ එක. ඒ කියන්නේ අද ඉඳන් දවස් දෙකකට කලින් ඒවා rewind කරලා බලන්න පුළුවන්. ඉතින් ඔයාලට බලන්න බැරි වුණා නම් ඒක ඒ වගේම මොකක් හරි දෙයක් මගහැරුණා නම් කොහොම හරි ඔයාට ආයෙ මේක බලන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයා මේ ආයෙ බලනකොට ඔයාට පුළුවන් forward කරලා ඒ ඇඩ් එහෙම අයින් කරන්න. ඉතින් ඒකත් මේ PO TV එක ලැබෙන ලොකු වාසියක්. ඉතින් අපි හිතමු ඔයා මොකක් හරි show එකක් බල ඉද්දී මගදී කරන්ට් යනවා. එහෙම නැත්නම් ඔයාට මොකක් හරි වැඩකට යන්න වෙනවා. ඉතින් එහෙම වුණොත් ඔයාට ඒ ආයෝ රිවයින්ඩ් කරලා බලද්දී ඔයාට ඒකේ මැද ඉඳන් තමයි බලන්න ඕනේ. කියන්නේ ඔයා බලපු නැති තැනේ ඉඳන්. ඉතින් එතකොට ටිකක් ලොකු එකක් නම් ඔයාට ෆෝවර්ඩ් කරලා කරදරයි. ඉතින් ඒකටත් PO TV එකෙන් අපිට ඔප්ෂන් එකක් දීලා තියෙනවා ජම්ප් ඔන් ටයිම් කියන එක. ඉතින් ඔයා මේ ජම්ප් ඔන් ටයිම් එකෙන් ඔයාට පුළුවන් ඔයාට ස්කිප් කරන්න ඕන ටයිම් එකටම දාන්න. ඒ වගේම තමයි ඩයලොග් TV එකට මේක පුළුවන්. ඊළඟට යන්නේ මොනවද? එතකොට හෙට යන්නේ මොනවද? මේ සතියේ වගේ ඔය යන යන දේවල් වෙලාවත් එක්ක ඔයාට බලන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ හැම channel එකෙන් වගේම මේ දේ බලන්න පුළුවන්. ඉතින් මේක ලස්සන interface එකකින් තමයි එන්නේ. ඔයාට program guide වලට ගිහිල්ලා බලන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට පුළුවන් narrow keys වලින්ම කෙලිම ගන්න. ඒ වගේම ඔයාට මොකක් හරි channel එකකට remind එකක් දාගන්නත් මේකෙන් පුළුවන්. තවත් PO TV එකේ තියෙන ඔප්ෂන් එකක් තමයි ඔයාට පුළුවන් TV එකේ ඒ බලන එක රෙසලූෂන් එකත් ඔයාට අවශ්‍ය විදිහට හදාගන්න. ඒ වගේම PO TV එකෙන් ඔයාට movies බලන්න පුළුවන්. ඉතින් ගොඩක් පිටරට TV series, ඒ වගේම පිටරට film,
ඒ බාන්න පුළුවන්. ඒවගේම ශ්‍රී ලංකාවවාට ගොඩක් බාන්න පුළුවන් ෆිල්ම් හොල්ල ගිහිල්ල අවට්වෙච්ච ගමම වගේ පියෝටීව එකට එනවා. ඉතින් ඒ නිසා ඔයාට පුළුවන් ලංකාව සිංහල ෆිල්ම්මුත් ඒවිදිර බලන්න. ඉතින් මේකට නම් යම්කිසි මුදලක් අය වෙනවා. සාමාන්‍යයෙන් ෆිල්ම් එකට 100ක් 150ක් වගේ දුන්නම අපිට ගන්න පුළුවන්. ෆිල්ම් වලට අමතරව සිංදු අහන්න පුළුවන්. ඉතින් වා ගොඩක් පරණ සිංහල සිංදු වලට ආස කරන කෙනෙක් නම් ඒ සිංදු හොයාගන්න මේකෙන් පුළුවන් ලේසියෙන්. ඉතින් මේ සිංහල සිංදු වලටත් සිංහල සිංදු විතරක් නෙමෙයි ඉංග්‍රීසි සිංදුත් තියෙනවා. මේ සිංදු වලට මේ ඔයාට මුදලක් නම් ගෙවන්න වෙනවා ෆිල්ම් වල වගේම. ඒ වගේම තමයි ඉගෙන ගන්න අයට EOD එහෙම නැත්නම් මේ තක්සලාව කියන ඔප්ෂන් එකෙන් පුළුවන් මුළු සිලබස් එකම වගේ මේ ඔයාට මිලදී ගන්න. ඉතින් මේ විදිහට ගත්තොත් ගෙදරින් ඉඳන් ඉගෙන ගන්න කෙනෙක්ට වැඩ කරන කෙනෙක්ට පුළුවන් මේකෙන් ඉගෙනීම් කටයුතුත් කරන්න. ශ්‍රී ලංකා පරණ නාට්‍යත් මේකෙන් බලන්න පුළුවන්. ඉතින් ඒකත් ඔයාට ලොකු වාසියක්. ඉතින් ඕගොල්ලොන්ගේ ගෙදර ලොකු අයට නම් මේක ගොඩක් වටින දෙයක්. මොකද ඒගොල්ලෝ කැමති ඒගොල්ලෝ ඉස්සර බලපු නාට්‍ය ආයෙ බලන්න. ඒ වගේම තමයි වේදිකා නාට්‍යයත් මේකෙන් වාට බලන්න පුළුවන්. ඒ වගේම තමයි තවත් පියෝ ටීවී එකක් තියෙන ඕගොල්ලොන්ගේ යාළුවෙක් එක්ක මේක මැසේජ් කරන්න පුළුවන්. ඉතින් මේ ෆීචර් එච්චර අවශ්‍ය වෙන ෆීචර් ගන්න නෙවෙයි. නමුත් ඔයාට පියෝ ටීවී නම්බර් එකට ඔයාට මැසේජ් එකක් දාන්න පුළුවන් ඕගොල්ලොන්ගේ අඳුරන ගෙදරකට. ඉතින් මේ පියෝ ටීවී එක ගැන තවත් ගොඩක් විස්තර මම පල්ලෙ ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දාලා තියන්නම්. ඒකෙන් ඔයාට ගිහින් බලන්න පුළුවන්. එතකොට ඔයාට පුළුවන් ඒකෙන් පැකේජ් විස්තර, channel කොච්චර හම්බෙනවද, මිල ගණන්, ඒ වගේම මේක ගන්නවා නම් කොහමද ගන්නෙ, ඒ ඔක්කොම වෙබ්සයිට් එකට ගියොත් බලාගන්න පුළුවන්. ඉතින් මම පල්ලෙ ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දාලා තියන්නම්. ඒ වගේම තමයි මේ ඔප්ෂන් එනබල් කරන හැටි, පාවිච්චි කරන හැටි මේ ඔක්කොම දේවල් කැටලොග් එකක් විදියට තියෙනවා ඒ ලින්ක් එකේ. ඉතින් ඒ සයිට් එකට ගිහලා ඔයාට ඒවත් බලන්න පුළුවන්. ඒ වගේම තමයි තව දෙයක් කියන්න ඕනේ, මේ පියෝ ටීවී වගේ සර්විස් එක නම් ගොඩක් හොඳයි. මොකද පියෝ ටීවී එක මගේ එකපාරක් වැඩ කරන්නේ නැතුව ගියා, නිකන් ලැග් වෙන ගතියක් ආවා. ඉතින් ඒ පියෝ ටීවී එකට කෝල් කරපු ගමම වගේ එදාම ආවා. ඉතින් මට නම් සර්විස් එක ගොඩක් හොඳයි. ඉතින් ඔයා පියෝ ටීවී පාවිච්චි කරලා සර්විස් එක කොහොමද දන්නේ? ඉතින් ඔයා මොකද දන්නේ මේ පියෝ ටීවී එක ගැන? පල්ලෙහෙන් දාන කමෙන්ට් එකක්. ඔයාගේ කමෙන්ට් එක අපිට ගොඩක් වැදගත්. ඒ වගේම තමයි ඔයා මේ පියෝ ටීවී පාවිච්චි කරනවා නම් ඔයාගේ එක්ස්පීරියන්ස් එකත් අපිත් එක්ක ෂෙයා කරගන්න අමතක කරන්න එපා. වීඩියෝ එක හොඳනම් ලයික් එකකුත් දාන්න. ඒ වගේම මේ වීඩියෝ එක ෂෙයා කරොත් ඔයගොල්ලෝ යාළුවන්ට පුළුවන් පියෝ ටීවී ගැන දැනගන්න. ඉතින් වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඉස්සරහට මේ වගේ වීඩියෝස්, ඒ වගේම ෆෝන් රිවියුස්, ටෙක් ගැජට්ස්, ඒ වගේම ටෙක් නිවුස් ඉක්මනටම ඔයාගාවට ගෙන ගන්න කැමති නම් බල්ලා තියෙන රතුපාට සබ්ස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරන්න. ඒ වගේ මම තාම ඩේට ගිව් එකට එකතු වෙලා නැත්නම් මම පල්ලෙයා කමෙන්ට් සෙක්ෂන් එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දාන ඩේට ගිව් එකටත් එකතු වෙන්න. තවත් මේ වගේ ගොඩක් වීඩියෝස් කරලා තියෙනවා ටෙක් 50 channel එකේ. ඉතින් ටෙක් 50 channel එකට ගියොත් ඔයාට ඒ වීඩියෝස් උත් බලන්න පුළුවන්. ඔයා Facebook ඉන්න කෙනෙක් නම් ටෙක් 50 කියලා සර්ච් කරලා ටෙක් 50 page එකට ලයික් එකක් දානත් අමතක කරන්න එපා. ඉතින් මේ වීඩියෝ එකත් එක්ක එකතුණු මේ රිවියු එකත් එක්ක එකතුණු ඔයගොල්ලෝ ඔක්කොටම ගොඩක් ස්තුතියි. අපි ඊළඟටත් මේ වගේ වීඩියෝ එකකින් ඉක්මනට හම්බෙමු.